Battle of the Bands, powered by Dialogue. Sri Lanka Kandam Sangite Sima Raita Sangita Gamma Adath api Sudanam Aramba Kirimata Derana Battle of the Bands, powered by Dialogue. ඉතින් අදත් අපි සූදානම් වෙලා ඉන්නවා ලංකාවේ ජනප්‍රියම කැටගරිය එකෙන් ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික බීට් බෑන්ඩ්ස් කැටගරිය එකෙන් තරඟයක් අරන් එන්න. අපි දන්නවා මේ වෙනකොට පළමු අටෙන් තෝරාපත් කරගත් කණ්ඩායම් 20න් කණ්ඩායම් 16න් හතරක් තමයි අද දවසේ තරඟ වදින්නේ මේ දෙවනි වටය නිසා. අද තමයි නැටුම් ගැයුම් වැයුම් රැඟුම් වලින් පිරුණ දවස. ප්‍රේක්ෂක ඔයාලා බලන් ඉන්නේ අද මේ සංගීත කණ්ඩායම් වේදිකාව මත මොන වගේ පෙරලියක් කරයිද කියන එක. අතර මොයාලා විතරක් නෙමේ මමත් විනිශ්චය මණ්ඩලයත් බලාගෙන ඉන්නේ අද දවසේ මොනවයි මොනව වෙයිද කියලා. අපි බලමු මේ විනිශ්චය මණ්ඩලය අතරම අද දවසේ ඉන්නවා මේ නැටුම් ගැයුම් රැඟුම් වැයුම් මේ සියල්ලම කරන පුද්ගලයෙක් විනිශ්චය මණ්ඩලයේ. මෙයා ගත්තාම ඩ්‍රම්ස් වාදකයෙක් ගායකයෙක් ගීත රචකයෙක් නිවේදකයෙක් මෙයා ස්ටේජ් එකේ කරලා නැති වැඩක් නෑ. ඒ තමයි ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු. ඒ වගේම අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලංකාවේ කලා කෙතට පායපු දක්ෂම වාදකයා අපේ සංගීත අධ්‍යක්ෂවරයා මේ තමයි ඇන්තනි සුරේන්ද්‍ර. මෙන්න අද දවසේ තරඟ වදින පළවෙනි සංගීත කණ්ඩායම ෆ්ලෙමින්ගෝස්. අපි අවුංගල් ෆ්ලෙමින්ගෝස් සංගීත කණ්ඩායම දීපල් ප්‍රියන්ත ප්‍රධාන. ඉතින් ඔන්න තවත් දවසක ආරම්භයක් දෙන්න බැටල් ඔෆ් ද බෑන්ඩ් තරඟාවලිය අද වෙලා ඉන්නවා තරඟ කරන්න. අඩුපාඩු ගොඩක් පෙන්නලා දුන්නා. ඉතින් මේ වටේ අපි තව අලුත් නැවුම් වෙනසක් කරන්න බලාපොරොත්තුෙන් ආවේ. ශක්ති සංගීත කණ්ඩායම ගීත දෙකක් තෝරගත්තේ. මේ වටේ බලනම කතා කරමු. එහෙනම් අපි මේ පැත්තට යන්න. අපේ අහුංගල ෆ්ලෙමින්ගෝස්. Sagari ga sagari ga sa da din da ka din da 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 da
ada tarik tu. අපි රෝෂාන්ගේ ගාමක මොකක්ද හිතන්නේ කියලා මොකක්ද කියන්නේ කියලා. ඔව් ඇත්තටම දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඒ ශක්ති සංගීත කණ්ඩායමේ ගීතයක් ගායනා කරනවා කියන්නේ වාදනය කරනවා කියන්නේ ඒක ඒ විදිහටම කරන්න ඕන. මොකද ශක්ති සංගීත කණ්ඩායම ඒ දවස්වල ඉතාමත් හොඳට සියලුම වාදකයින් සහ ගායකයින්ගෙන් සැදුම්ලක් සංගීත කණ්ඩායම. දැන් ඕගොල්ලෝ පටන් ගත්ත ඒ ශ්‍රියාමන්වත් වී වුණත් ඒකේ හාමනිස් ඔයගොල්ලෝ අහන් හිටියොත් ඒ කෝරස් කියලා තියෙන හැටි අහන් හිටියොත් ඒක හරි ලස්සනට ඒගොල්ලෝ ඒක පාවිච්චි කරලා තිබ්බා. ඉතින් ඒක මට ඔයගොල්ලන්ගෙන් ඒක ඇහුනේ නැහැ. නමුත් උත්සාහය ගොඩක් මම අගය කරනවා. ඒ වගේම ගීතයකට තියෙනවා යම්කිසි ටෙම්පෝ එකක්. ওই ටෙම්පෝ එක වැඩි වුණොත් ගීතයට හානියක් වෙනවාමයි. ඒක නිසා ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕන. නමුත් ඔයගොල්ලෝ ගිය වතාවට වඩා ගොඩාක් උත්සාහවන්ත වෙලා තියෙනවා. ඒ වගේම ඕගොල්ලෝ හොඳට පර්ෆෝම් කරන්න පුරුදු වෙලා තියෙනවා. අරේන්ජ්මන්ට්ස් එහෙමත් හදාගෙන තියෙනවා. ඒ ඔක්කොම අස්සේ මම දැක්ක පොඩි කලබල ගතියක්. ඒ කලබලේ මියුසික් වල තියෙන්න බෑ. ඉතින් අපි බලමු ඉස්සරහදී මොකද වෙන්නේ කියලා. ඔව් රොෂාන් කියපු ඒකට ඒ දේවල් වලට මයිකංග වෙනවා. ඒ කිව්වොත් ඔය ගීත දෙකේ ප්‍රශ්න තියෙන්නේ නනන නන කියන ගීතේ මම්මයි සංගීත අධ්‍යක්ෂණය කෙරුවේ තනු නිර්මාණ කෙරුවේ ශ්‍රියා මනවත්ත ගීතයත් මම තමයි අරේන්ජ් කෙරුවේ. ඒ ගීතය රාමායන නාට්‍යයේ නෘත්‍ය ගීයක් නීතිඥ ජෝන් ද සිල්වා තමයි නිර්මාණය කෙරුවේ. ඔය ගීතේ ගොඩක් විදියට මේ ගායනා කරලා තිනවා වාදනය කරලා තිනවා ගොඩක් අය ගොඩක් ගායක ගායිකා. ඉතින් අපිට හිතුණා රෙගේ එකක් කරමු කියලා තමයි ඔය ගීතය තෝරගත්තේ. රොෂාන් කියෝ වගේ මට දැනුණා ඇයි ඕගොල්ලෝ ස්පීඩ් එක වැඩි කරුවේ කියන එක. අපි ඔරිජිනල් එක මේ තරම් ස්පීඩ් ප්ලේ කරලා නැහැ. ශ්‍රියමනමත් එකේ මුල් හාමනිස් හරි සවුන්ඩ් උනේ නැහැ. ඒ සමහරක් රොෂාන් කියපේ හරි ඒ රේන්ජර්ස් ඒ හාමනි අපි කියලා තියෙන ටෝන්ස් ඒ රේන්ජර්ස් ඕනම දැක් ගොඩක් දෙනෙක් හාමනි කියනකොට හිතන්න ඕනේ හාමනිස් එක කිව්වම විතරක් මදි. ඒකේ රේන්ජ් එක තෝරගන්න ඕනේ. එතකොට ඒක කැපිලා පේන්නේ හරියට සෙපරේට් එන්නේ. ඔව් එතකොට ඒ ටික දැක්කා. අනිත් විදිහට ඔයගොල්ලන් අරේන්ජ් කරලා තිබුණා. ඔයගොල්ලන්ගේ ඉතින් අයිඩියාස් මේ ඔයක ඕන විදිහට කරන්න පුළුවන්. ඒකට ප්‍රශ්න නෙවෙයි. නන නනායකේදී නම් එන්ඩ් එකේදී ටික හාමනි සවුන්ඩ් වුණා. ඒකත් මට හිතනවා මේ සින්දු දෙකම අහලා බලන්න ගොඩක් වේගෙන් නෙවෙයි යන්නේ. නැවත ඔයගොල්ලන් අද ඉදිරිපත් කරන්න නැති නිකන් ස්ටේජ් එකේ අපි ලයිව් ෂෝ එකකදී නටන ක්‍රවුඩ් එකට ගහන්නේ කොහොමද කියලා. අපි නටන ක්‍රවුඩ් එකත් ගහන ගමන් මියුසිකලිත් අපි හිතන්න ඕනේ. නමුත් ඔයගොල්ලෝ හොඳට ට්‍රයි කරනවා. හොඳයි ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ගොඩක් ඉස්සර දීපාට වඩා දියුණු වෙලා තියෙනවා. ඉතින් සන්තෝසයි. ඕල් ද බෙස්ට්. හොඳයි දෙවන වටේ වෙනකොට කණ්ඩායම් වල හොඳ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා කියන එක තමයි විනිශ්චය මණ්ඩලයේ අදහස. අපි දැන් යන්න හදන්නේ අද දවසේ දෙවන සංගීත කණ්ඩායම් බලන්න. මේ තමයි රිවර්බ්.
හැමෝටම සුබ දවසක් වේවා. අපි බණ්ඩාරගම රිවර්බ් පහුගිය තරඟ වාරයේ හොඳ කමෙන්ට්ස් ලැබුණා ගොඩක්. මට මතකයි රොෂාන්ස් කිව්වා ෆැෂනබල් සිටි එකක් කියලා. මේ පාර ආදිවාසීන් සහ ගැමි පරිසර සම්බන්ධ පොඩි ඉදිරිපත් කිරීම තමයි අපි කරන්නේ. ඉතින් බලමු අහමු. අපි බණ්ඩාරගම රිවර්බ්. Bend the pool, my way, and I.
මේ තමයි Battle of the Bands Reverb සංගීත කණ්ඩායමේ එනර්ජි එක. අපි දැක්කා පෑඩ් වලට ඔක්ටෝපෑඩ් වලට කතා කරන්න පුළුවන් නම් කෑ ගහලා කියයි ගැව්වෝ කියලානේ. මං හරි ආසයි මේ ඔක්ටෝපෑඩ් වාදකයාට මේ සංගීත කණ්ඩායමේ. අපි දන්නවා තරඟේ දෙවනි මැටේ වෙනකොට මොන තරම් සංගීත කණ්ඩායම් උනන්දුවක් දක්වනවද කොහොමද මේකේ හීට් එක කියලා. අපි බලමු විනිශ්චය මණ්ඩලය කොහොමද මේක දැක්කේ කියලා. මං කැමති යන්න රොෂාන්. Reverb superb. Dang, Battle of the Band, Unusuma, Apitat Denna, Apitat Mithra in the Van Ezurin, Apitat Dance Karandina, Ogolo, Improve Elatino, Mitharange, Angatarantino, Mandaka Hammer Play Kerikma, Tamange Vagagima, Nisila Stakaranda, Lukumahansi Agarna, Ekatama Vindoni, Music Ogolo enjoy Karna, Apitat enjoy Karandhitana, Atharama, Battle of the Band, Balapurutuine, and a Prometiai. ඒක තමයි දෙරණ ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ මේ ප්‍රමිතිය දෙන්න උත්සාහ කිරීමම සංගීත ශ්‍රේෂ්ඨයට කරන ලොකු ගෞරවයක්. ඉතින් මම සුබවදනවා අපි ඉස්සරහට බලමු ලොකු තරගයක් දෙන්න වෙයි ඕගොල්ලෝ තව දක්ෂ සංගීත කණ්ඩායම් ඉන්නවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. Thank you sir. ඇන්තනි සුරේන්ද්‍රගේ අදහස ඕගොල්ලන් හොඳටම ප්‍රැක්ටිස් කරලා තියෙනවා arrange කරගෙන හොඳයි. Perform කරුවා හොඳයි. The voices powerful, clear. මට දැනෙච්ච දේවල් කීපයක් කියන්න. ඔබලගේ පළවෙනි සෙෂන් එක නංගීට බැඳපු මල් වින ඒ වෙන රිදම් එකන ගෑවේ 6 8 එකක් 4 4 beat එක අමාරුයි. නමුත් ඔබලගේ හරි ක්ලියර් තිබුණා. Sounds ඔබලගේ rangers bass percussion and rhythm keyboards voices වලට හරියන voices වලට හරි ක්ලියර් හැමදේම ක්ලියර් තිබුණා. හොඳටම arrange කරලා තිබුණා. ඒක ලස්සනයි. Thank you sir. Right? එතකොට ඊළඟ සින්දුවට එද්දී හොඳයි ඔයගොල්ලන් arrange කරලා තිබිච්ච විදිහ නමුත් චූටි කලබලකාරී ගතියක් තිබුණා right ඒ කිව්වොත් drumming තාපොට දෙගොල්ල හැබැයි මේ තනියම එක්කෙනෙක් දිව්වේ නෑ කට්ටියම රිදම් සෙක්ෂන් එක පොඩ්ඩක් වැඩි වුණා ස්පීඩ් එක තව එකක් තව ක්ලියර් වෙන්න ඕනේ දැන් ඔයා හයියට්ස් එක යන same beats මයි තබ්ලා එතනදී එතකොට රිදම් ගිටාර් එකත් ගියත් ඔවත් ඩබල් යනවා එතනදී චුටි කලබලකාරී ගතියක් ඇති වෙනවා. දැන් ඕගොල්ලන් ප්‍රැක්ටිස් කරනකොට ඕනම් බෑන්ඩ් ඕන අපි කවුරුත් කරන්න ඕන දෙයක්. ඉස්සලා ග්‍රූව් එක හදා ගන්න. ওই වගේ එකක් arrange කරනකොට right beats ටික විතරක් ගන්න. ඔක්ටෝපෑඩ්, percussion, මකනේ, drums, bass and rhythms ගහලා බලන්න කලබලකාරී ගතියක් තියෙනවද? අපි ක්ලියර් කරන්න ඕනේ කොහෙද? කවුරු හරි අඩු වෙන්න ඕනේ කවුද? මුල් තැන ගන්න ඕනේ කවුද? ඒ ටික අපි බැලුවොත් තව Clear in the full sound. So, we will practice the Latina perform. All the best. Thank you, sir. හොඳයි මේ තමයි විනිශ්චය මණ්ඩලයේ අද දවසේ comments. අපි යන්න හදන්නේ ඊළඟ සංගීත කණ්ඩායම බලන්න. ඊට කලින් අපි ගිහිල්ලා එමු පොඩි break එකකට. Derana, Battle of the Bands, powered by Dialogue. දෙවනි මැටේට තේරි පත්තුන සංගීත කණ්ඩායම් 16න් කණ්ඩායම් 4ක් තමයි අද දවසේ තරඟ වදින්නේ. ඉතින් අද දවසේ තුන්වෙනියට ලෑස්ති වෙලා ඉන්න සංගීත කණ්ඩායම තමයි දික්වැල්ල සියත්‍රා. අපි දික්වැල්ල සියත්‍රා. ඉතින්සරේ අපේ සිංගර් නායකගේ පොඩි පොඩි අඩුපාඩු තිබුණේ අඩුපාඩු පෑදී කරලා දුන්නා අපිට. ගායනා කරන පස් දිනක් විතර ඉන්නවා පස් දිනාගින්ම මේ පාර ලොකු ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙන තමයි අද වැඩසටහනට අපි ඉදිරිපත් වුණා අද දවස අපි ලොග් ගේමක් දෙන්න සූදානම් වෙනවා අපි දික්වැල්ල සියත්‍රා
දෙන්නා හවුලු දොරෙන් මටත් හිතයි එන්නට සඳ රැස් අතරින් ඉපිසිදුනක් වාගේ පිසිපතකින් වේදිකාව පිරීලා තියෙන්නේ ඉඩ නැහැ. ඒ තමයි අද තරඟේ තුන්වෙනි සංගීත කණ්ඩායම. අපි බලමු විනිශ්චය මණ්ඩලයේ අදහස් මොනවද කියලා. රොෂාන් මම කැමති දැනගන්න ඔයාගෙන්. මොකද හිතන්නේ දික්වැල්ල සියත්‍රා? Right. දික්වැල්ල සියත්‍රා ගිය වතාවට සාපේක්ෂව මේ වතාවේ මේගොල්ලෝ ගොඩක් මහන්සිලා ප්‍රැක්ටිස් කරලා තියෙනවා කියලා මට පේනවා. විශේෂයෙන් Battle of the Band එකට සාධාරණයක් කරන්න තරඟයට මුහුණ දෙන්න ඔයගොල්ලෝ සූදානම් ඉන්නවා කියලා මට පේනවා. ඉතින් ඔයගොල්ලෝ මෙඩ්ලි එකක් කරේ ඒකේ තුන්වෙනි එකේට ඒක ඒක සෙට් වෙච්ච විදිහ නම් මට එච්චර ටිකක් සෙට් මදි. ඒ වගේම තමයි බෑන්ඩ් එකේ ගොඩක් කට්ටිය ඉන්නවා පර්ෆෝම් කරද්දි ඔයගොල්ලෝ මූණේ තියෙන ප්‍රසන්ටේෂන් ඒවත් පෙන්වන්න ඕනේ. මොකද මේක ටෙලිවිෂන් එකේ ප්‍රසංගයක් නේ. ඒක ඉස්සරහා ඉන්න මිනිස්සුන්ට ඒගොල්ලෝ සතුටු වෙන්නේ ඔයගොල්ලෝ දිහා බලලා. ඔයගොල්ලෝ ටිකක් තැටි ගැන්විලා ඉන්නවනම් ඒගොල්ලන්ට ඔගොල්ලෝ දිහා බලලා සතුටු වෙන්න බෑ. ඉතින් මේ ඔක්කොම දේවල් ටික ඕනේ මේක තරඟයක් නිසා. ඉතින් ඔයගොල්ලන්ගේ ඩ්‍රම හොඳයි. ඔයාගේ ඔයා හොඳට ස්ටඩි ප්ලේ කරනවා. ඒ වගේම මම කැමති ඔයගොල්ලන්ට කියන්න තව මහන්සි වෙන්න. මොකද ලේසි වෙන්නේ නැහැ. අපි බලමු මොනා වේවිද කියලා මේකෙදි බලමුකෝ නේද අපි. ඔහොම යමු. රයිට්. තැන්කියු. සුරේන්ද මොකද හිතන්නේ? මම හිතන්නේ කණ්ඩායම ඉන්නවා සිංගර්ස්ලා 6ක් 5ක් 6ක් 7ක් විතර ඉන්නවා. බය වෙන්න දෙයක් නැහැ. ක්‍රිකට් ටීම් එකක් දා ගන්නත් පුළුවන්, ෆුට්බෝල් ටීම් එකක් දා ගන්නත් පුළුවන්. ඔක්කොම දික්වැල්ලේද? මට සන්තෝෂයි රොෂාන් කියෝ වගේ මේ Battle of the Band end end improvement එකක් තියෙනවා. ඔව් අනිවාර්යෙන්. ඒක දැනෙනවා.
සෑහෙන මේකට අවධානය යොමු කරලා තියෙනවා කියන එක මේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ අඩුපාඩු හදා ගන්න ඕනේ කියන එක අනිවාර්යයෙන්ම දැන් මේ දෙවනි වටේට යන්නේ දෙවනි වටේට තේරී පත්තුන සංගීත කණ්ඩායම වල වැඩේ මුළු ජීවිතේම මේ වෙනකොට Battle of the Bands තමයි අමාරුයි ගාරි එතනට එනවා ඒක හොඳයි ඉතින් අපි කරන දේ අපි try කරන්න ඕනේ හොඳට කරන්න ඉතින් උගලන් අද හොඳටම try කෙරුවා පේනවා හොඳටම ප්‍රැක්ටිස් කරලා තියෙනවා බොහොම tight හදාගෙන තියෙනවා right drumming pad එක bass ඔක්කොම කියන්නේ ලොකු අඩුපාඩුවක් නැතුව ඒගොල්ලන් ගහපු ටික play කෙරුවා මට පොඩි පොඩි ideas ආවා මේ දැන් voices 6ක් ඉන්නවනේ ඒ voices 6 separation එක අන්තිම සින්දුවේදී ආවා ඔගලන්ගේ harmonies high harmony කිව්වා middle ඒකේදී ඒ sound එක ආවා මුලම සින්දුවලදී ඒ voices 6ක් තිබුණයි කියන එක වෙන වෙනම දැනුනේ නැහැ කෝරස් කියනවා වගේ එක තමයි ආවේ. ඒ වොයිසස් අහේ මේ ඕකේ ප්‍රයෝජනය ගන්න ඕනේ. හයක් ඉන්නවනේ හය දෙනාටම සිංක් කරන්න පුළුවන්. සිංක් කරනකොට මේ වගේ ලයිව් සිංක් කරන සුළු සුළු අඩුපාඩු තියෙන ඒවා තමයි හදා ගන්න ඕනේ අපි හොඳ ශ්‍රුතිය හරියට බලා ගන්න ඕනේ ඒ ටික. නමුත් ඕකේ ප්‍රයෝජනය ගන්න try කරන්න තව හෙඩ් වොයිසස් කියන්න පුළුවන් ඒ වොයිස් රේන්ජ් එක වැඩි කරන්න. එතකොට ඔයගලන්ට අර අපි ඉස්සරහත් කියනවා වගේ වොයිස් එක විතරක්ම එක තැනකදී පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙච්චර වොයිසස් තියාගෙන අපි සින්දු එක දිගටම ගහලා ඉවර කරන්නත් වොයිස් එකට දෙන්න තවත් chance එකක්. ඒක try කරන්න. එතකොට තමයි වෙනසක් වෙන්නේ. ඔයගලගේ arrangements වල. Right? එතකොට ඒ වගේ දේවල්. එතකොට keyboard issues අර voices එකට යනකොට ඔයාත් ඒ range එකේම තමයි play කරුවේ සමහරක් ඇයි. ඒක හදාගන්න. ඔයගලන්ට ගොඩක් දියුණු වෙන්න පුළුවන් මම හිතන්නේ දැන් අපි කතා කරන දැන් මේ දියුණු වෙලා තියෙනවා තව. තවත් දියුණු වෙන්න ප්‍රැක්ටිස් කරන රොෂාන් කියෝ වගේ perform කරද්දී මුල ඔයගොල්ලන් බය වගේ බය වෙලා වගේ ඉන්නේ. බය වෙන්න එපා. relax වෙන්න. right? okay then. all the best. thank you. thank you. thank you. අපි බලමු. ඉතින් අද දවසේ තරඟේ ප්‍රතිඵල මොන වගේ වෙයිද කියලා. තව එක සංගීත කණ්ඩායමක් තියෙනවා අපිට බලන්න. අපි ඊට කලින් යනවා පොඩි break එකකට. Derana Battle of the Bands powered by Dialogue. අද දවසේ කණ්ඩායම් තුනක පර්ෆෝමන්ස් අද බලලා ඉවරයි. තව ඉතුරු වෙලා ඉන්නේ එක සංගීත කණ්ඩායම. ඒ තමයි අද දවසේ අවසාන සංගීත කණ්ඩායම. මේ තමයි සිග්නේචර්. අපි ගිය පාර 20 ඉඳන් 16 ට එද්දි අපි තමයි මුලින්ම ප්ලේ කරේ. පොඩි බයක් තිබුණා නැත්තේ නෑ. අද දවසේ අපි අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි සියලු දෙනාම රේඩියෝ වගේ රෙඩි ජම්බර ජය වේවා වා ගුරුගංගමර වීර රහමක ප්‍රතර කුමාර දහන් දිර රංග ආදේශ පොබු හනුමන්ත ප්‍රභාවිත බහන්දු ජා පහති බහන්දු සර්ප ගණ සුර ඉල් බහන්දු ජොමලාට පංච පාතාල මේ රකල් කිර ක්‍රිස් ඕන එකෙක් ඕන එකෙක් මම කරනවා හදතමයි ඕන්
අවසාන සංගීත කණ්ඩායම මං හිතන්නේ යක්කුන්ට අඳ ගහලා යක්කුන්ට කතා කරලා යකා නටලා බලි තොයිල් තියලා සියලුම දේ කරලා මං හිතන්නේ මේක මං හිතන්නේ අපි මේක කලින් දණන් හිටියා ඒක හින්දා තමයි අපි ලෝගෝ එකට දැම්මේ යක්කු අපි බලමු මොකද්ද தත්ත්වය කියලා මේ යකා නැටුමට ජජ් බෝඩ් එක මොනවද දෙන කමෙන්ට්ස් කියලා තමයි අපි දැන් බලන්න සූදානම් වෙලා ඉන්නේ මං කැමති යන්න රොෂාන් ඔයා කැමති මේ වගේ වෙනස්කම් වලට අපි කතා කරමු මම හිතන්නේ යක්කුන්ගේ වැඩ ගන්න එක ලේසි නෑ ඒක නිසා යකාගේ වැඩක් කරන එකත් ලේසි නෑ. ඉතින් හැබැයි ගිය වතාවේ මම මේට වඩා දෙයක් ඕගොල්ලන්ගෙන් දැක්කා. මේ වතාවේ ඇත්තටම ඕගොල්ලන්ගේ විශේෂයෙන් ඔය අපේ බල්ටි මල්ලි එයාගේ සිංගින් හොඳයි ඇත්තටම. කීබෝඩිස් එයාත් ලොකු මහන්සියක් ගන්නවා පිටිපස්සේ ඉඳන් දෙයක් කරන්න. මියුසික් අරේන්ජ්මන්ට් සෑහෙන හොඳයි. හැබැයි ඒවා ස්ටෙඩි නෑ. Music arrangement. තව ඔගොල්ලන්ගේ අනවශ්‍ය කලබලයක් තියෙනවා. ඒ කියන්නේ මං හැමෙලෑම කියන දෙයක් සින්දුවකට අදාළ ටෙම්පෝ එකක් තියෙනවා. ඒ ටෙම්පෝ එක අනුව ඒක ගොඩාක් ටෙම්පෝ වැඩි වෙන්න ඕනද ස්ලෝද කියන එක නෑ. ඇඟට දැනෙන අර මෂා එක තියෙන ටෙම්පෝ එක තමයි අදාළ වෙන්නේ. ඒකෙන් තමයි බලන් ඉන්න රසිකයාගේ ඇඟට දැනෙන්නේ ෂා. මේක මරු මේක අපිටත් දැනෙනවා. මේ හાર્ට් බීට් එක එක්ක තමයි ඔයගොල්ලෝ මේ ගණදෙනුව කරන්නේ. හදාගන්න ගොඩක් දේවල් තියෙනවා. අනික ඔගොල්ලෝ ගිය වතාවේ ඔක්කොම හොඳට කිසිම චකිතයකින් තොරව ඇවිල්ලා මෙතන පර්ෆෝම් කළා. අද ටිකක් හැවෝම එක එක දේවල් ඔළුවේ තියන් වගේ මට පේන්නේ. නමුත් අපි බලමු මේක තරඟාවලියක්. අපි බලමු මොකද වෙන්නේ කියලා. Thank you sir. මේ හැමෝම හොඳට ප්ලේ කරන්න පුළුවන් කට්ටියක්. මේ බෑන්ඩ් එකේ මම දැක්කෙත් දුර්වලත එකක් ආගේ වොයිස් එක හරි පවර්ෆුල් ආගේ ස්ටාර්ට් එක අපි ලීඩ්. Thank you sir. Yes. ඉතින් මේ ඒ ස්ටාර්ට් එක ලස්සනට තිබුණා මම මුල හොඳට කිව්වා ආගේ වොයිස් එකේ ත්‍රෝ එක හොඳට තිබුණා මම කැමති ඒකට මම දැක්කෙත් ඔය
පොදුවේ ගත්තාම මේ ඔය රොෂාන් කියපු කලබලකාරී ගතියක් මම දැක්කා ගිය පාරට වඩා ගලංගේ. يعني ඔයගලන්ට ප්ලේ කරන්න බැරි අය නෙවෙයි. ඒකයි වොයිසස් තාපට පර්ෆෙක්ට් වෙන්න ඕනේ හාමනී සිංගින්ස් වල ඒ බ්ලෙන්ඩ් උනේ නැහැ. සමහරක් තැන් සෝලෝ වොයිසස් උත් පිචින් ටිකක් පර්ෆෙක්ෂන් අඩු වුණා මැදදී. ඒක පර්ෆෙක්ට් කර ගන්න ඕනේ ටිකක් සුතියට හැරිම අර වුණා. දැන් ඔක්ටපෑඩ් එක අපි යූස් කරන සමහර ටෝන්ස් අපි බලන්න ඕනේ වොයිස් එකත් එක්ක හැප්පෙනවාද කියලා. ඔය අර ගඩම් එක වගේ ටෝන් එකක් පාවිච්චි කරලා තිබුණා. කලේ වගේ ටෝන් එකේම යන ස්ට්‍රෝක්ස් එක සමහරක් වෙලාවට වොයිසස් යන රේන්ජ් එකත් එක්ක මේ ටිකක් කලබලකාරී ගතියක් ඇති වෙනවා. ඒකයි අර අපිට අහන් ඉන්නකොට දැනුනේ. බෑන්ඩ් එකක් හැටියට ඔඩියන්ස් එකක් සතුටු කරන්න පුළුවන් ටැලන්ට් එක තියෙනවා. ඉතින් අර වගේ මේ වගේ කම්පිටිෂන් එකට එනකොට අර වගේ අඩුපාඩුත් හදා ගන්න ඕනේ. අඩුපාඩු නැතුවම තමයි එන්න ඕනේ පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරලා. ඔව්. අපි සින්දු ගොඩාක් පැටර්න්ස් ගොඩාක් අපි දන්නවා කියලා පෙන්නන එක නෙවෙයි. අපි එකම සින්දුවක් අරගෙන ට්‍රීට් කරන්න පුළුවන් වෙනස් විදියට. සින්දු දෙකක් අරගෙන ට්‍රීට් කරන්න පුළුවන්. ඔබලගේ ටැලන්ට්ස් එළියට එන්නයි ඕනේ. රයිට්? සෝ ඔබලන්ට මම සුබ පතනවා. ඔල් ද බෙස්ට්. Thank you sir. ඒ තමයි විනිශ්චය මණ්ඩලයේ අදහස්. අපි හිතනවා විනිශ්චය මණ්ඩලයේ උපදෙස් අනුව සංගීත කණ්ඩායම ඉදිරි ගමන හදාගනී කියලා. අපිට අද දවසේ ඉතුරු වෙලා තියෙන්නේ කවුද තරඟයේ ඉදිරියට යන්නේ කවුද තරඟෙන් ඉවත් වෙන්නේ කියන රිසල්ට් එක අරන් එන්න. අපි ඉක්මනටම රිසල්ට් එක අරන් එන්නම්. ෂෝට් බ්‍රේක් එකකට ගිහිල්ලා. Derana Battle of the Bands powered by Dialogue. මේ තමයි Derana Battle of the Bands අද දවසේ අවසාන තීරණය දෙන මොහොත. මගේ දෙපැත්තෙන් ඉන්නවා රිවර්බ්, මේ පැත්තෙන් ඉන්නවා සිග්නේචර්. අපි බලමු අද දවසේ තීරණය මොන වගේ වෙයිද කියලා. කවුද ඉදිරියට යන්නේ? කවුද තරඟෙන් ඉවත් වෙන්නේ කියලා. විනිශ්චය මණ්ඩලය, මේ ඔබේ අවස්ථාව. රොෂාන්. සුරේන්ද්‍රට කියමු මුලින් අපිට අරගෙන දෙන්න කියලා. මොකද්ද වෙන්නේ කියලා. රයිට්. මෙතන මේ බෑන්ඩ් දෙක ගත්තොත් සිග්නේචර්, රිවර්බ්. දෙගොල්ලම පේනවා, දෙගොල්ලම ට්‍රයි කරනවා ගොඩක් දේවල්. එතකොට අපි දැන් අද බලන්නේ මේ ට්‍රයි කරපු දේ මෙතනදී කොයිතරම් පර්ෆෙක්ට් වුණාද කියන එකයි. එතෙන්දි මේගොල්ලන්ගේ සිංගින් කොයිතරම් පර්ෆෙක්ට්ද, මියුසික් කොයිතරම් පර්ෆෙක්ට්ද, කොයිතරම් ගැලපුණාද, ඒක සවුන්ඩ් වෙච්ච විදිය කොහොමද එළියට, ඒව බලලා තමයි අපි මේක අද දවසේ කරපු දේ අනුව තමයි අපි තීරණය කරන්නේ. ඉතින් ඇත්තටම අද දවසේ මේ තරංග කළ සංගීත කණ්ඩායම මේ දෙක අතුරෙන් අපි උඩට යවනවා රිවර්බ් සංගීත කණ්ඩායම. හොඳයි, අද දවසේ තරඟයේ ඉදිරියට යන්නේ රිවර්බ්. අපි බලමු ෆ්ලෙමින්ගෝස්ද සිග්නේචර්ද කියලා අද තරඟයේ ඉදිරියට යන්නේ. වැඩි කල් ගන්න නැතුව මං කැමති යන්න විනිශ්චය මණ්ඩලයට. අපිට ඕනේ දැන් අද දවසේ කළ රිසල්ට් එක. අද දවසේ ඉදිරිපත් කරපු අංගණුව අපි ෆ්ලෙමින්ගෝස් ඉදිරියට යවන. හොඳයි, අද තරඟයේ ඉදිරියට යන කණ්ඩායම තමයි ෆ්ලෙමින්ගෝස්. අද දවසේ පළවෙනියට වේදිකාවට ආරාධනා කරපු සංගීත කණ්ඩායම සිග්නේචර් තාමත් රැඳිලා ඉන්නවා වේදිකාවේ. අපි දන්නවා මේ වෙනකොට මේ සංගීත කණ්ඩායම් දෙක මේ පැත්තෙන් ඉන්නේ සියාත්‍රා. මේ කණ්ඩායම් දෙක තමයි අද දවසේ අඩු ලකුණු අරගෙන අවසාන වශයෙන් වේදිකාවේ රැඳී ඉන්න සංගීත කණ්ඩායම් දෙක. දැන් තියෙන්නේ සුරේන්ද්‍ර, රොෂාන් එකතු වෙලා කියලා දාන්න තියෙන්නේ. ඊට වැඩි දෙයක් නැහැ. ඔගොල්ලෝ දෙගොල්ලම ඉන්නේ එකම මට්ටමේ. මේ විශේෂයෙන්ම කියන්න ඕනේ සිග්නේචර් ඔගොල්ලන්ගේ මේන් සිංගර් හොඳයි. ඔහු ප්‍රමුඛලා අනිත් අය සිංගින් පැත්තට හදා ගන්න වෙනවා. ඒ වගේම ඔගොල්ලන්ගේ රිදම් ගිටාරිස්ට් මං හිතන්නේ ගායන පුහුණුව දෙන්න වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ මේ ගීත අරගෙන ඒවා එකට අමුණනකොට, ඒවා එකට ගලපනකොට චේන්ජ් එකක් දෙන්න. මොකද ඒකට තමයි අපි කැමති, රසිකයා වැඩිපුර කැමති. එකම විදිහට යනවන කැමති නෑ. මියුසික් ඇතුලේ කලබල කරන්න එපා. හැමෝම තමන්ට තියෙන පාට් එක විතරක් ගහන්න. හැමෝම ගහ ඕක ඇතුලේ ප්ලේ කරන්න හදුවම අපිට ඇහෙන්නේ ගෝසාව. ඒ වගේම අපේ ආදරණීය සියත්‍රා
සංගීත කණ්ඩායමට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ තරඟයක ස්වභාවයේ මෙතන නැහැ. ඕගොල්ලෝ ඇවිල්ලා ඕගොල්ලෝ සින්දු ටිකක් අමුණගෙන ඇවිල්ලා ෂේප් එකේ වැඩේ කරන්න උත්සාහ කරන්නේ. ඒක මදි තරඟයකට ඇත්තටම. හැබැයි දක්ෂතාවය ඕගොල්ලන්ට තියෙනවා නැතුව නෙවෙයි. මොකද අපි මේ මේ ජජ්මන්ට් එක මේ විනිශ්චය දෙන්නේ අද දවසට අදාළවයි. මේ ඕගොල්ලන්ගේ අනාගතයට අපි දෙන්න මේ 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 ජ්‍යොතිෂයේ මේ වශයෙන් මේ දෙන විනිශ්චයක් නෙමෙයි මේක. මේක අද දවසට අදාළයි. ඒ නිසා තරඟයක් නිසා අපි දෙන්නට විනිශ්චයක් දෙන්න වෙනවා. අපි මේ තරඟේ උඩට යවනවා. සිග්නේචර් උඩට යනවා. ලයි සිග්නේචර් තමයි තරඟේ ඉදිරියට යන්නේ. පන්දම රැගෙන යන්න එන්න මාද වෙතට. ක්‍රියාත තමයි තරඟෙන් ඉවත්වන සංගීත කණ්ඩායම. ඉතින් සුබ පතනවා ඔයාලගේ සංගීත කැරියරයකට දිගටම ප්‍රැක්ටිස් කරන්න බෑන්ඩ් එකක් හැටියට හොඳ අනාගතයක් තියෙන බෑන්ඩ් එකක්. ඉතින් දෙගොල්ලොන්ටම සුබ පතන ගමන්. විනිශ්චය මණ්ඩලයටත් සූතිවන්ත වෙනවා අද දවසේ අපිට විනිශ්චය ලබා දීම පිළිබඳව. තවත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. මේ තමයි සීමා රහිත සංගීත ගැම්ම. Derana, Battle of the Bands, powered by Dialogue. Sana